අයිබන් සෝබරද වසක් වේවා කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. සේද මවත ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. අද දවසේදී අපි සූදානම් වන්නේ රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය පිළිබඳව විතරක් නෙමෙයි, හිසකෙස් සම්බන්ධව තව දාහණ යොමු කරන්න. අපි එහෙම කියුවාම ඔබට හැම දිනටම මතකෙට නැවෙන බයෝවිටා කියලා අපි දන්නවා. බයෝවිටා ගෝල්ඩ් ගැන කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ස්පෙෂලි ෆෝ හෙයා කියන නිෂ්පාදනය සම්බන්ධව තව දාහණ යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නේ අද දවසේදී වෛද්‍ය ශ්‍රජානි පෙරේරා. සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක් කතා. මුලින්ම මේ මට කියන්න අපි දැන් බයෝවිටා ගෝල්ඩ් ගැන කතා කරනවා. අපි බයෝවිටා ස්පෙෂලි ෆෝ හෙයා ගැන කතා කරනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. තිසංක කිව්වොත් මෙහෙමයි. දැන් බයෝවිටා ගෝල්ඩ් එක අපි ගොඩක් කතා කරන්නේ ස්පෙෂලායිස් කරන්නේ ස්කින් එකටනේ. දැන් ස්කින් එකේ සාමාන්‍ය පැහැපත් බව අඩු කෙනෙක් ඉන්නවා නම් මාක්ස් තියෙනවා නම් පිග්මන්ටේෂන් වගේ එහෙම තියෙනවා නම් ඒ වගේ කට්ටියට තමයි සුවිශේෂී වන්නේ ඒගොල්ලන්ට ස්කින් එක. එතකොට ඒගොල්ලන්ට ඔන්න බයෝවිටා ගෝල්ඩ් තියෙන. ඒ වගේම තමයි සාමාන්‍ය නියපොතුවලටත් ඒගොල්ලන්ගේ කොණ්ඩ සාරවත් වවා ගන්නත් ඒකටත් උදව්පකාරී වෙන පෝෂණ සංකටක ගොඩාක් තියෙනවා. නමුත් කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ පැහැපත්කමේ ප්‍රශ්නයක් නැහැ. ස්කින් එකේ කිසිම ලොකුට පිග්මන්ටේෂන් එහෙම නැහැ. නමුත් කොණ්ඩේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ එක්කෝ කියන්නේ ඔය කියන්නේ කියනවානේ අර මේ පීරනකොට ගොඩාක් කොණ්ඩේ යනවා. සමහර ගැලවිලා යනවා. ඒ වගේම තමයි අකලට පැහැෙනවා කට්ටිය. ඒ වගේ ගොඩාක් ඒ කියන්නේ ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා කොණ්ඩෙට පමණක්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන කට්ටියට තමයි බයෝවිටා වලින් අඳුනලා තියෙන්නේ බයෝවිටා ස්පෙෂලි ෆෝ හෙයා කියන එක. ඔයත් එක තමයි වෙනස. හොඳයි, ඊළඟ කාරණාව තමයි දැන් අපි නිතරම සාමාන්‍යයෙන් ගෙදර දොරේ නානකොට ෂැම්පු කරනක් කරනවා. ෂැම්පු කරාට පස්සේ සමහර අය කියනවා මේක මේ හිසකෙස් ගැලවී යාම් වළක්වන්නේ මේ කරන්නේ. මේක පිරිසුදු කිරීමක් කළා. ඇත්තට මෙහෙමද සිද්ධ වෙන්නේ? මෙහෙමයි. ෂැම්පු එකක් කරනකොට ඇත්තටම ගොඩක් පිරිසුදු භාවයක් ලැබෙනවා. ඒක පන්තු පිටින් කරන දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි කෙනෙක් කොණ්ඩේ වවා ගන්න කියලා තෙලක් උනත් ගන්න පුළුවන්. අද කාලේ පොල් තෙල් ගොඩාක් එක එක ಜಾති තෙල් උනත් තියෙනවා ගන්න පුළුවන්. ඒ තව ඒවා තියෙන එක රත් කරලත් ගන්නවා. ඉතින් නමුත් ඒ මොන ක්‍රමයේ වේදේ යොදාගත්ත හැයා පැක්ස් කියලා තියෙනවානේ. දැන් පැක් එකක් දාගෙනත් ඉන්නානේ. ඉතින් ඒ මොන ක්‍රමවේදේ යොදාගත්තත් ඇත්තටම මට කියන්න පුළුවන් අභ්‍යන්තරයෙන් ගන්න පෝෂණ අතිරේකයකට වඩා ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියන එක. නමුත් අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් ගන්න මොකද අපේ මේ ඔක්කොම කියන්නේ මේක තියෙන්නේ මුලේ නේද? කියන්නේ කොච්චර එළියෙන් මොන ප්‍රශ්නේ කියන්නේ විසඳන්න බැලුවත් ප්‍රශ්න කියන්නේ මේවා වෙන්නේ නැහැ. ඒකට කියන්නේ පිළියමක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඇයි මුලට තමයි මොකද මුලින් තමයි ඔක කැඩෙන්නේ වැක්කලිලා යන්නේ සුදු වෙන පටන් ගන්නේ ඔක්කොම වෙන්නේ මුලනේ. ඒතර මුල සාර්ථක කරගන්න පුළුවන් නම් මම හිතන්නේ එතන තමයි අපිට දෙන්න පුළුවන් කියන්නේ හොඳම පිළිතුර වෙන්නේ. හොඳද සමහර වෙලාවට කොණ්ඩේ අහුරු පිටින් ගැලවිලා යනවා නම් මේක අකලට හිසකෙස් පැසෙනවා නම් මේ මුලින් ඉදිරියලා යන බා නම් එහෙම වුණොත් එහෙම බයෝවිටා ස්පෙෂලි ෆෝ හෙයා වලින් විසඳුමක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද එකක් මේකේ දැන් මං කියවන කලින් දැන් හිස් කබල මත තියෙනවා පැපිලා කියලා. කියන්නේ කොණ්ඩේ ගිහිල්ලා අහු වෙලා තියෙන්නේ එතනට. ඉතින් ගහක් වුණත් ගත්තාම ඒ තියෙනනේ මුලින් පේනවා කියන්නේ කඳ ඊට පස්සේ මුල තමයි අපි කියන්නේ ගහක වුණත් පෝෂණ දෙන්නේ පසට දාන්නේ. ඉතින් ඒ වගේ තමයි මේක ඇතුලෙන් ගිහිල්ලා ඔය ඇතුලාන්තය කියන්නේ මුදුන් මුල වගේ කියන එක තමයි පැපිලා කියන්නේ. ඒ පැපිලේකට තමයි ඉතින් හිස් කබල මත යන ඔය චූටි ශිරාහා ධමනිය ගිහිල්ලා ඒ කියන්නේ ලේවලින් ගිහිල්ලා පෝෂණය ලබා දෙන පැපිලා කියන කැලලට. ඉතින් බයෝවිටා ස්පෙෂලි ෆෝ හෙයා කියලා තියෙනවා මේ කියන්නේ ගහක් කෙස් ගසකට අවශ්‍ය විය යුතු සියලුම පෝෂණ පදාර්ථ. කතා කරොත් විටමින් E තියෙනවා, බයිටින් තියෙනවා. විටමින් E වලට ඇත්තටම කියනවා විටමින් H කියලා ඇත්තටම. ඊට පස්සේ බයිටින් තියෙනවා. ඊට පස්සේ ඒ දෙක විතරක් නෙමෙයි මද කියන ගොඩක් අත්තහම කතා කරන්නේ විටමින් E හා බයිටින් විතරයි. නමුත් සින්ක් කියන එක, සින්ක් කොපර් කියන එක, ඒ වගේම මැග්නීසියම්, මැංගනීස් නෙමෙයි මැග්නීසියම්. ඒවා ගොඩාක් උපකාරී වෙනවා මේ ස්නායු වලට හොඳට ක්‍රියා කරලා ඒවයි මේ මුදුන් මුල හොඳට ශක්තිමත් කරගන්න මේක ගොඩක් උපකාරී වෙනවා. ඒකත් එක්කම අපි ඔබට දුරකථන අංකය මතක් කරන්න. දුරකථන අංකය නැමතුමක් ලබා ගත්තොත් බොහෝ කාරණා පිළිබඳ දැනුවත් වීමේ හැකියාව තියෙනවා. දුරකථන අංකය තිරේ දිස්වන දුරකථන අංකය නැමතුමක් ලබා ගන්න 0770013795 0770013796 නැවත මතක් කරන්න 0770013795 0770013796 කියන දුරකථන අංකය නැමතුමක් ලබා ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. මම හිතන අපට ඡායාරූපයක් දකින්න අවස්ථාව තිබෙනවා. ඒ ඡායාරූපය දකින ගමන් කතා බහ කරමු. බොහෝ විට සමහර අයට බොහෝ ප්‍රශ්න තිබෙනවා හිසකෙස් සම්බන්ධව. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තිබෙනවා වාන ස්පෙෂලි ෆෝ හෙයා සුදුසුද? ඒ වගේම තමයි අග පැලුණු අයට හිසකෙස් දුඹුරු පහය වෙලා තියෙනවා, වෙන කල එකක් වෙලා තියෙනවා. ඒ අයටත් සුදුසුද? අනිවාර්යයෙන්ම. මොකද දන්න මම හැබැයි කියන්න ඕන එතන අග පැහිලා තියෙන කෙනෙක් අග කියන්නේ පැලිලා තියෙන කෙනෙක් ඉන්නවනේ ස්ප්ලිට් ටෙන්ස් වලට නම් මං හිතන්නේ කවුරු කොහොම කිව්වත් ඒකට එකම ප්‍රියමය තමයි ඒක කපලා අයින් කරන එක. මොකද පැලුණට පස්සේ ඒක හා කරන්න බෑ අලවලා. කිසියම් කෙනෙක් අතුලාන්තයෙන් පෝෂණය දුන්නත් පිටින් පෝෂණය දුන්නත් ඒක එකට හා කරන්න බෑ. ඉතින්
ස්පලිටන්ස් තියෙනවා නම් දුක නැති එක මුලින් කපලා අරින්න නැත්නම් වෙන්නේ ඕක පැලි පැලි උඩට යන එක. ඉතින් ඒ නිසා කපන්න. කපලා හිතාගන්න හරි. මම දැන් ඊළඟට එන කෙස් ගැස් වලට හොඳ පෝෂණයක් දීලා ඒක මේවා කරනවායි කියලා. ඔය දුඹුරු පාට වෙන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට දැන් අපි දන්නා වේලුනහම එහෙම කට්ටියගේ අපි දන්න කාරණා තමයි ගොඩක් අධික රශ්මිය තියෙන පළාතල කට්ටියගේ කොණ්ඩෙ ටිකක් අර තඹ පාටය වගේ අපි කියනවානේ ටිකක් බ්‍රවුනිෂ් වගේ. හේතුව ඒගොල්ලන්ට කොණ්ඩෙට මතු පිටට හොඳ කියන්නේ මොයිස්චරයිස් එකක් දීලා නැහැ. ඒ කියන්නේ තෙතමනයක් නැති. මේකේ තියෙන විටමින් E උනත් ඒ වගේම තමයි ඉවනින් ප්‍රිමරෝස් ඔයිල් එක ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම ග්‍රීන් ටී තියෙනවා. ඒ වගේ ගොඩක් විටමින් B5 තියෙනවා. ඒ වගේ ගොඩාක් කියන්නේ පෝෂණ සංගතක තියෙන මේ හම් කියන්නේ හිස් කබල මට තෙතමනය හොඳට කියන්නේ තියාගන්න පුළුවන්. එතකොට හමකට අවශ්‍ය යුතු කියන්නේ අර පසකට අවශ්‍ය යුතු පෝෂණය වගේම තෙතමනය ඒ වගේම හොඳ පාරිසරික කියන්නේ තත්ත්වයක හිස් කස් වලට ලබා දුන්නාම එතකොට හොඳ ලස්සනට වැවෙනවා. ඒ නිසා තමයි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්නේ. දැන් සමහර වෙලාවට දිගු කාලිනු ඖෂධ ලබා ගන්න ඉන්නවා. ඩයබටිස් වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න, ප්‍රෙෂර් වෙන්න පුළුවන්. ඉතින් ඒ අයටත් මේක මේ ඉසකෙස් අඩු වීමේ තත්ත්වය ඕනතරම් දැකින්ට අපස්තාව ලැබෙනවා. ඒ අයටත් මේක ඕකේද? ඔව්, ප්‍රශ්නයක් නිතුව ගන්න පුළුවන්. නමුත් තමන් කියන්නේ ගන්න බෙහෙත් කියන්නේ ගන්න වෛද්‍යවරයාට කියන මම මෙහෙම එකක් ගන්නවයි කියලා. මොකද මේවා කිසි අධිමාත්‍රාවක් නැහැ මේකේ. ඉතින් අධිමාත්‍රාවක් නැහැ. ඒ වගේම තමයි ප්‍රෙෂර් වලට අපි කියන්නේ නිර්නිකංවත් කියනවා ලුණු කණික පොඩ්ඩක් අඩු කරන්නයි කියලා. මොකද කියන්නේ සෝඩියම් සාමාන්‍යයෙන් කියන්නේ සෝඩියම් අංශයක් අවශෝෂණය වෙදී ජලාංශයකට අවශෝෂණය වෙලා එතකොට හાર્ට් එකට ලෝඩ් එක වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ප්‍රෙෂර් තියෙන කට්ටියට කියන්නේ ලුණු කණ එක අඩු කරන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි ඔය කියන්නේ දැන් මේකේ මැංගනීස් සිලිකම් සෝඩියම් මෙහෙම නැහැනේ. ඉතින් ඒක නිසා ගොඩක් මේක ඒ කියන්නේ ප්‍රෙෂර් තියෙන කෙනෙකුට උනත් දිය වැඩියව තියෙන කෙනෙකුට උනත් ඒ ගන්න බෙහෙත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් කියලා හිතනවා නම් හරි නැහැ කොහොමත් කියන්නේ තමයි බෙහෙත් ගන්න වෛද්‍යවරයාට ඒක දැනුම් දෙන්න. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සමහර වෙලාවට හිසකෙස දිග වුණත් ඝනත්වය අඩු වෙනවානේ. හිසකෙස් වල ඝනත්වය අඩු වීම මේකෙන් වෙනස් කරගන්න පුළුවන්ද කියන කාරණාව වැදගත් වෙනවා. මොකද හේතුව දැන් සමහර අයගේ හිසකෙස් බොහොම අප්‍රාණික වෙලා තිබෙනවා. හැබැයි මේ අයට ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. ඔව්, දැන් මෙහෙමයි නේ. අපි දැන් කියන්නේ අපි දැන් හිසකෙස් උනත් අපි වගේම තමයි ටිකක් ගත්තම ගහක් කුණක් tie වගේ නේ අපිත් වගේ තමයි කන්නේ කො එක තරමටද ඒ තරමට අපි මාත් වෙනවා. හරියට. ඒ කියන්නේ නේද අපි කියනවානේ කාලය වැඩිද මේ දවස්වල දැන් හොඳට කියන්නේ පිම්බිලා ඉන්නවායි කියලා කියන්නේ. එතකොට දැන් කෙනෙක් කෙට් වෙන්න හුන්නත් කියන්නේ කණේ කඩු කරන්නේ කියන එක. ඉතින් නමුත් අපිට ඕන කෙස් කස් කිට්ටු කරගන්න නෙමෙයිනේ, කෙස් කස් මහත් කරගන්න. ඉතින් ඔයාට අවශ්‍ය යුතු කියන්නේ කෙස් කසට අවශ්‍ය යුතු පෝෂණය ලබා දෙන්න ඕනේ. පෝෂණ නැතුනම තමයි කෙස් කස කෙට්ටු වෙන. නමුත් කෙනෙකුට සාමාන්‍යයෙන් ඇත්තටම ඒක ගොඩක් දුරකට ජානමය හේතු මතක් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ අම්මට සාමාන්‍ය ලස්සන දිග කෙස් කලබක් තියෙනවනම් දුවටත් සාමාන්‍යයෙන් දිග කෙස් කලබක්, තාත්තට ක්‍රේල් කොණ්ඩයක් තියෙනවනේ කලි කලි වගේ, පුතාටත් සාමාන්‍යයෙන් ඔය කර්ල් කොණ්ඩෙ එනවා. ඉතින් ඒ වගේ ජානමය හේතු මත සමහර කට්ටියගේ කොණ්ඩෙ කෙට්ටු වෙලා තියෙන පුළුවන්. ඒ කියන්නේ හීන වෙලා තියෙන පුළුවන්. නමුත් කිසියම් හෝ දුරකට ඔයාට හොඳ පෝෂණයක් ලබා දුන්නොත් ඒක කියන්නේ හොඳ කෙස් කලබකට හරව ගන්න පුළුවන්. දැන් කෙස් කලබ කතා කරොත් අපි දැන් අවුරුදු දෙකේ ඉඳන් පහ වෙනකන් කෙස් කලබ අධිකට තියෙනවා. අනික ඒ වගේම තමයි කියන්නේ දවසකට මේ තිසංක කෙස් කස් 75යි 100ක් අතර වැටෙනවා. කියන්නේ එයා දැන් ඔය අපි ඉපදිලා ජීවත් වෙලා නැති වෙනා වගේ තමයි කෙස් කැස උනත් ඔන්න එතන මුදි මුලින් පටන් අරගෙන අවුරුදු දෙකයි පහක් බෑ වෙනවා. ඊට පස්සේ එයා නැති කියන්නේ එයා නැති වෙනවා, හැලෙනවා. හැලෙන ඊට පස්සේ එතන තියෙනවා මේ මාස දෙකයි හතරක් අතර නිකන් හිස් භාවයක්. ඒ මොකද ඒ සෛල ඔක්කොම ආපහු කැඩිලා බිඳලා ගිය සෛල ආපහු ගොඩ නැගිලා ඊට පස්සේ එතනින් ඔන්න අලුත් කෙස් කැසක් පටන් ගන්නවා. ඒ වගේ තමයි කෙස් කලබක් හොඳට මේ තියාගන්න පුළුවන් වෙන්නේ හොඳ පෝෂණයක් ලැබලා දීලා. හොඳයි, ඒක නිසා තමයි අපි කතා බහ කරේ බයෝවීටා ස්පෙෂලි ෆෝ හෙයා සම්බන්ධව. ඒ වගේම තමයි බයෝවීටා ගෝල්ඩ් සම්බන්ධවත් කතා බහ කරේ. ඔබට පාවිච්චි කරන්න පුළුවන් මෙනස වටහා ගැනීම හැකියාව තියෙන දුරකථන අංක මතක් කරන්න. මේ දුරකථන අංක සෑම තුනක් ලබා ගන්න 0770173795 0770173796 එහෙම නැත්නම් අයිෆෝන් ඇන් නියුට්‍රා පුජලික සමගම මයිලි ජයලි කිලි පිනේට කියත් ඔබට තොරතුරු දැන ගැනීම හැකියාව තිබෙනවා. කතා බහ නිමා කරන්නේ සූදානම්නේ කතා බහට පැමිණීම සම්බන්ධව වෛද්‍ය සජාරි පෙරේරා. ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට ආරාධනා කරන්නේ දිගටම TV දරත් එක්ක රුවන් දෙන්න කියලා.